හරදි හරියටම කියන සේත උදැසන ප්‍රධාන පුවත් ප්‍රකාශයේ සමගින් ඔබ හමුවන බම චතුර සූර්ය බණ්ඩාර ප්‍රථම නවදානීය පුවත් සිරස්තල වෙතට උද්ධමනය අඩු වුණාට අඩු වෙන්නේ නැති බඩු මිල මේ තුලින් ගණනය කරුන් ලබන උද්ධමනය රටේ යථාර්ථය පිළිබිඹුවේ නැහැ සම්බුද්ධ ශාසනය රකින්න පෙරට එන සජිත් සැබවින්ම ශාසනික සේවාවක් කරනකොට විවිධ කුහකකම් කේන්ද්‍ර කරගෙන මඩ ගහනවා ගෝඨාභය පාට් 2 ගැන කියන පූජ්‍ය දඹර අමිල අපවෙන්නේ ගෝඨාභය අංක 2 ප්‍රථමින් අවධානය දේශීය පුවතක් වෙතට පසුගිය වසරේදී උද්දමනය මැදි තනි ඉලක්කමක් දක්වා ගෙන ආ බව මහ බැංකුව ඊයේ ප්‍රකාශ කළා මහ බැංකුව එසේ ඉලක්කම් කතා කිව්වට උද්දමනයේ අඩුවීමක් හෝ ජනතාවගේ ජීවන බර පහත වැටීමක් සිදුව නැති බවයි මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසන්නේ මේවන විට මහ බැංකුව ඇතුළු ආයතන විවිධ අවස්ථාවල ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන වලින් රටේ ජන ජීවිතයේ යථාර්ථය පෙන්වන්නේ නැති බව මහාචාර්ය වසන්ත අතුකෝරළ සියතට ප්‍රකාශ කළා महाबैंको विसिन 2024 फेब्रवरी मासे संधा मुदल प्रतिपत्ति वार्ता मेवन जपत कल तीन मे वार्ता अणु विशेष पसुगे काल परिच्छेद यमाकार उद्दमने पालने विलातीन आकार दिदास विशिदेखा सापेक्ष संसंधने बलनकोटे उद्दमने सलकियुत आकार पालने विलातीन रटे मेवन सीट अत्र वगे මට්ටමක තමයි උද්දමනයේ මාසික උද්දමනයේ ක්‍රියාත්මක වෙන්නේ. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ජනතාවගේ ජීවන තත්ත්වය යම් ආකාරයකට ඉහළ යනවා කියලා. එහෙම නැත්නම් ජනතාවගේ ජීවන වියදම පහළ යනවා කියලා එතනින් අදහස් වෙන්නේ. ඇත්තටම ජීවන වියදම පිළිබඳව සලකා බලනකොට ඒ වගේම උද්දමනය පිළිබඳව විශ්ලේෂණය කරනකොට උද්දමනයේ මනින කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ජාතික පාරිභෝගික මිල දර්ශකය මේ දෙකම මේ වෙනකොට ඇත්තටම රටේ උද්දමනයේ මැනීම සඳහා ගැළපෙන්නේ නැති තත්ත්වයක් තමයි අපිට දැක ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒකට ප්‍රධාන හේතුව තමයි මේ පාරිභෝගික මිල දර්ශක වල විවිධ භාණ්ඩ කාණ්ඩයන් සඳහා බර තැබීම් සිදු කරන්නේ ඒ භාණ්ඩ ජන ජීවිතයට කොච්චර වැදගත්ද කියන කාරණේ පදනම් කරගෙන. ඇත්තටම අපි මේ ගණනය කරනු ලබන කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ නැත්නම් ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මේ තුලින් ගණනය කරනු ලබන උද්දමනය රටේ යථාර්ථය පිළිබිඹුවේ නැහැ මේ වෙනකොට. ඒක ප්‍රධාන දුර්වලතාවයක් විදිහට අපි දකිනවා. ජනතාව පවසන්නේ වෙළඳපොලේ යථාර්ථය දකින්න නම් සීත කාමරවලින් එළියට එන ලෙසයි. උද්දමන අඩු වුණා නම් මෙතන දුක් විඳින්න ඕනේ නැහැ. හැමතිගොල්ලෝ ජනාධිපතිලා අවිල්ල බලන්න ඕනේ මේක කොහොමද කියලා. ගණන් ගීල් අඩු නැහැ. ඉතින් මිනිසුන්ට කරදර තමයි. පාලනේ හොඳකම තමයි. ඒ තන ඉලක්කම මම හිතන්නේ ඒගොල්ලෝ සංඛ්‍යා ලේඛන වල බොරු දත්ත ඇතුළත් කළා මේ සංඛ්‍යා ලේඛන හදලා. නැතු මාණ්ඩ වෙළඳ පොලේ කිසිම අඩුවක් නෑ. මොනවාද හිතන්නේ මැරෙන්න තමයි වෙලා තියන්නේ. ඖද්දමනේ නව අපිට ඕනේ බඩු ලාභ කරන්න. අපිට ඕනේ දුකක් නැතුව කාලා බීලා ඉන්න. එන්නනම් අපාපේ ජවල් වලට ඡන් දීලා නැක. පාඩු මිල ගණන් රට බංකොලොත් පොඩි මිනිහා ඉඳන් සියලු දෙනාටම අමාරු ආර්ථිකයේ වශයෙන් ඔක්කොම අමාරු වැඩ් බදෝ 118යි හැම පැත්තෙම අමාරු අසරණ මිනිස්සු හැමදාමත් අසරණයි කබලනොත් විපර වැටලා තියෙනවා දවසින් දවස උද්දමනය ඉහළ ගිය එක තමයි අපිට පේන්නේ මරාගෙන කනවා මේ ආණ්ඩුව වෙන මොනවද කරන්නේ කාලා කන්නේ හැත්තම ගහලා එලවන්න ඕනේ අනේ කවදාරි උණ්ඩ ගහලම තමයි එලවන්න ඕනේ ඔය එක වේලක් අඩු කරලා දෙ වේල් දෙකයි ගන්නේ අමාරුම වේල් දෙකක් නැතුව එක වේලක් කනවා ඇති මං හිතන විදියට ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයින්ගේ පමණක් වැටුප් රුපියල් ලක්ෂ ගණනින් වැඩි කරගෙන ඇති බව ඉරිදා පුවත්පත් වාර්තා කර තිබෙනවා. සමහර මහ බැංකු ඉහළ නිලවලට රුපියල් ලක්ෂ 7කින් පමණ වැටුප වැඩි කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
සාමාන්‍ය රජයේ සේවකීන්ට පසුගිය අයවැයෙන් වැඩි කරනු ලැබුවේ රුපියල් 10000ක් පමණයි. එම මුදලද වාරික දෙකකින් ගෙවීමටයි රජයේ තීරණය කළේ. විශේෂයෙන් මුදල් අමාත්‍යාංශයේ උපදෙස් දී ඇත්තේ රජයේ සේවකින්ගේ වැටුප් වැඩි කරන්න එපා කියලයි. ඒ රටේ පවතින ආර්ථික අර්බුදය පදනම් කරගෙනයි. එහෙත් සතියන්ත පුවත්පත් වාර්තා කර ඇති පරිදි මහ බැංකුව තමන්ට ඇති පරිදි බෙදාගෙන තිබෙන බවක් තමයි දක්නට ඇත්තේ. ඇතැම් නියෝජ්‍ය අධිපතිවරුන්ගේ වැටුප රුපියල් ලක්ෂ 7කින් පමණ වැඩි කරගෙන ඇති බවයි වාර්තා වන්නේ. කාර්යාල කාර්ය සහකාර තනතුරුවල පවා වැටුප් දෙගුණයකින් වැඩි කරගෙන ඇති බව එම පුවත්පත් වාර්තාවේ සඳහන්. එසේම මහ බැංකුවේ විශ්‍රාමික සේවකීන්ගේ වැටුපද ඉහළ නංවාගෙන තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ තමා පරිපාලන සේවය වෙනුවට බැංකු සේවාව තෝරාගත්තේ වැඩි වැටුප් නිසා බවයි. මම වැඩි පඩියක් ගන්නවා මොකද මම මහ බැංකු නිලධාරියෙක්. මම මහ බැංකුවට සම්බන්ධ වුණේම මහ බැංකුවේ 1991 ජොයින් කරලා මහ බැංකුවේ පඩි වැඩි නිසා. මම පරිපාලන සේවයට ආවේ නැහැ මගේ පඩි අඩු නිසා. මහ බැංකුවේ පඩි වැඩි කියන එක මම ඔබතුමාලත් දන්නවා එදා ඉඳලාම තියෙනවා. ඒක හරිද වැරදිද කියන එක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ආයතනයේ තියෙන එක. ආයතනයේ විශාල පඩියක් දෙනවා. මට අදරත් මේ පඩි හම් වෙනවා. තමන්ට ඕන විදිහට වැටුප් වැඩි කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ සම්මත කරගත් පනත අනුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩකේවා පවසනවා. රාජ්‍ය සේවක රුපියල් 20000ක් ඉල්ලා ගන්නට පාර්ට බැලලා අරගල කරද්දී ඒක ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් යටතේ මේ අය පඩි වැඩි කරගෙන තිබෙනවා ඉතාමත්ම විශාල වශයෙන් අසාධාරණ විදියට වැටුප් වැඩි කරගන්නට මහ බැංකුවට කොහොමද පුළුවන් වෙලා තියෙන්නේ. එම පුළුවන් වෙලා තියෙන්නේ පහුගිය දවස්වල ආණ්ඩු විසින්ම මහ බැංකුව ස්වාධීන කරන පනතක් ගෙනල්ලා ඔවුන්ට ඒ සියලු බලතල ලබා දීලා තියෙනවා. හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක පවසන්නේ මහ බැංකුව මනුෂ්‍ය භාවයක් නැතිව කටයුතු කරන බවයි. දායින්දම කතා කරපු දෙයක් තමයි මහ බැංකුව කිසිම මනුෂ්‍ය භාවයකින් නෙමෙයි කටයුතු කරන්නේ. ඒයාගේ පරිපාලනය අනිත්‍යල දානවන එහෙනම් මේවා කවදවත් කඩා වැටෙන්නේ නැහැ. වංචා කරන අයට කිසිම සමාවක් දෙන්නේ නැතුව කටයුතු කරන්න ඕනේ. පංකුලොත් කරේ ඒ මහ බැංකුවේ සහ ඒ රජ නිලධාරීන් සීමිත පිරිසක්. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කැපවී වැඩ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. අවලාදවලට තමන් සැලෙන්නේ නැති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ අනුරාධපුරයේ පැවති ආගමික වැඩසටහනකට එක් වෙමිනුයි. අනුරාධපුර භික්ෂු උපදේශක සභාව මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියා. සම්ප්‍රදාය විරෝධීව කටයුතු කළොත් එහෙම අපිට ටිකක් කේස් එන්න ඉඩ තියෙනවා. අපි ඒ වගේ වැඩ 2019 ත් කළා. 2019 මහජනයාට කරන්න ඕන දේ මහජනයා වෙනුවෙන් කරන්න ඕන දේ 2015 සිට 2019 දක්වා ගෙනාපු වැඩපිළිවෙල තේරුම් ගන්න නැතුව වෙන ගමනකට අපි හැරුණා. ඒක නිසා ඒකට උපදෙස් දුන්න ගොඩක් අය ඔබ වහන්සේලා නෙමෙයි ගොඩක් අය. ඒ නිසා මොකද වුනේ විශාල කට්ටක් කන තත්ත්වයට අපි අදපත් වෙලා තියෙනවා. ඒ නිසා නැවත වතාවක් එවැනි සම්ප්‍රදාය විරෝධී හෝ සංස්කෘතික විරෝධී හෝ මාතෘභූමියට නොගැලපෙන කයි කතන්දර කියාගෙන එන කිසිවෙක් පස්සේ නොයා යුතුයි. මතක තියාගන්න නැත්නම් ආපහු එන්නේ ගෝඨාභය අංක 2. අපි රටක් හැටියට ඉතා බරපතල දේශපාලන ආර්ථික සමාජ විෂමතාවයන්ගෙන් පීඩාවටපත් වී තිබෙන කාල පරිච්ඡේදයක් බව. මේ වෙන විට හැම හිතකම තිබෙන්නේ මහා අවිනිශ්චිත බවක්. එක පැත්තකින් රටේ අනාගතය බාර ගන්න සිටින තරුණ පරම්පරාව මේ රට හැර යන්න සිහින දකිනවා. මේ බිහිවෙමින් තිබෙන සිත්පිත් නැති සමාජය දේශපාලන මැදිහත් වීමකින් පමණක් නිවැරදි කළ හැක්කක් නොවන බවයි අපේ විශ්වාසය. සමගි ජනබලවේගයේ විදියට අපි කල්පනා කර අපේ දේශපාලන ගමනේදී මේ රට දියුණු කිරීමේදී අපිට අනුශාසනා ලබා ගන්න උපදෙස් ලබා ගන්න මහා සංඝරත්නය පෙරටු කරගෙන කටයුතු කරන්න ඕන කියලා. අද එහෙනම් මේ බංකොලොත් රට කඩා වැටුණ රට මිනිස්සුන්ට කන්න බොන්න නැති රට ගොඩ ගන්න අපිට අවශ්‍ය වෙනවා සජිත් ප්‍රේමදාස මහත්තුමාගේ නායකත්වයේදී ඔබ වහන්සේලාගේ අනුශාසනා. මම දැක්ක දෙයක් තමයි මේ රටේ සැබවින්ම සාසනික සේවාවක් කරනකොට විවිධ කුහකකම් කේන්ද්‍ර කරගෙන මඩ ගහනවා, ප්‍රහාර එල්ල කරනවා. මගේ පියාණන් විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන සංවර්ධන ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කරනකොට ඔහු මල් පූජා කරා වැඩි කියලා ඔහුට පුෂ්ප කුමාර කියලා නමකුත් ඇදෙව්වා. ඒ සාසනික සේවාව ඉෂ්ට සිද්ධ කරගෙන යනකොට මේ බෞද්ධ අපි අබෞද්ධින් බවට පත් කරන කුමන්ත්‍රණ අදටත් අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒ කිසිවකටත් අපි මොනම ආකාරයකින්වත් සැලෙන්නේ නැහැ. සම්බුද්ධ ශාසනයේ උන්නතිය චිරස්ථිතිය උදෙසා කටයුතු කරන්නට ආගමික සිද්ධාස්ථාන කේන්ද්‍ර කරගෙන මේ රට සුහුරු රටක් බවට පත් කරන්නට ඒ අවශ්‍ය යුක්තිගරුක විනයගරුක සමාජශීලී උගත් බුද්ධිමත් ජනපරපුරක් නිර්මාණය කිරීමේ ඒ කාර්යභාරය තුළ අප
पंसल पद्धति अपे विहारस्थान पद्धति रटे मुरदेवता गौरवनीय वंदनीय अति पूजनीय महासंगरत्न केन्द्र कुटगिन इवगे अनेकुत आगमिक सिद्धस्थान अनेकुत आगम वल्ट संबंध आगमिक नायक मे सीरु दिना एक राशि करगिन अभी अपे मातृभूमिय सीलु दिनाटम सौभाग्य उदाकरण मातृभूमि अब्बवट बिहिकरमु विधायक जनपति क्रमे अहोसिकरण अद समहरु पेलगसिमिन सिट्न बव हिटपु पार्लिमेंतु मंत्री वैद्य नलिंद जयतिस्स पवसेनवा ओंगे सबै अरमुण विधायके अहोसिकिरीम नेवेयि कियलै ओहु प्रकाश कले मालिमाव समग तरंग किरीमट अति बिय निसा मे विधायके अहोसिकिरीमे योजनाव यलि कर्लियट गेनवित अति बवै नलिंद जयतिस्स पेन्वा देन्ने මෙතුක් කාලයක් විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කරන්න අකමැති වෙච්ච අය විධායකයේ අහෝසි කරන්න අවස්ථාව තිබියදී ඒක මගහැරලා ගිය අය දැන් කතා කරනවලු විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කරලා හරි මාලිමාව ජයග්‍රහණය වළක්වන්න ඕන කියලා ඒකට තමයි දැන් කුමන්ත්‍රණය සිද්ධ වෙන්නේ. ඕකට චන්ද්‍රිකා ඉන්නවා, සිරිසේන ඉන්නවා, මහින්ද රාජපක්ෂ ඉන්නවා, ගෝඨාභය රාජපක්ෂ ඉන්නවා, රනිල් වික්‍රමසිංහ ඉන්නවා. ඉතින් ලැජ්ජයි චන්ද්‍රිකා කුමාරතුංගට මෙරටේ ජනතාව 94 ජනවරමක් දුන්නා විධායකයේ අහෝසි කරන්න. චන්ද්‍රිකා පොරොන්දු 95 ජූලි 15 වෙනිදාට කලින් විධායකයේ අහෝසි කරනවා කියලා. ඒ පොරොන්දුව කඩ කරපු චන්ද්‍රිකා අවුරුදු 30කට පස්සේ දැන් කතා කරනවලු විධායක ජනාධිපතිමේ අහෝසි කළා හරි මේ ජනතා ජයග්‍රහණය වළක්වන්න. මහින්ද රාජපක්ෂ මෙරට ජනතාව බලයක් දුන්නා විධායකයේ අහෝසි කරන්න. කරේ නැහැ. ඒක නොකර දැන් මයික් එකක් දික් කරාම කියනවා දැන් විධායකයේ අහෝසි කරාට කමක් නැහැ. මොකද මම ඒකේ වරප්‍රසාද භුක්ති විඳලා ඉවරයිනේ කියලා. මෙන්න අපිට හිටපු නායකයෝ. සිරිසේන 2015 අවස්ථාවක් දුන්නා විධායකයේ අහෝසි කරන්න. හැබැයි සිරිසේන මොකද කරේ? ඒ සියලු විධායකයේ බලතල උඩරමින් භුක්ති විඳලා තමයි අද පාර්ලිමේන්තුවේ අවිල්ලක් තින්නේ. ගෝඨාභයට ඉතින් ඒව හිතන්නවත් වෙලාවක් තිබුණා ජනතාව එළවපු නිසා රනිල් වික්‍රමසිංහ එයාට අගමැතිකම් ආණ්ඩු පක්ෂේ නායකයන් ලැබිච්ච කිසිම වෙලාවක අඩුතරමේ විධායකයේ අහෝසි කරන්න පාර්ලිමේන්තුව මෙහෙව්වේ නැහැ. මේ මොකක්වත් කරන්න බෑ. මේම ගිහිල්ලා මේ අවුරුද්දේ ජූලි 22 වෙනිදාට මැතිවරණ කොමිසමට බලය පැවරෙනවා ජනාධිපතිවරණය කැඳවන්න. අගෝස්තු මාසේ වෙනකොට ජනාධිපතිවරණ නාමජනා කැඳවන්න සිද්ධ වෙනවා. සැප්තැම්බර් අග නැත්තම් උපරිම ඔක්තෝබර් 10ට මෙහා පැත්තේ ජනාධිපතිවරණ තියන්න සිද්ධ වෙනවා. ඒ සමගින් සීත උදෑසන පුවත් ප්‍රකාශය අවසන්. ඔබට සුබදායී දවසක්.